සුබෝදැසනක් වේවා. මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අද සැප්තැම්බර් මාසේ 5 වෙනිදා සඳුදා. අද විශේෂ මංගල්‍යයක්. මොකද්ද මංගල්‍යය? කල්කටාවේ සුදෝ තෙරේසා මෞතුමියගේ මංගල්‍යය. අපි දන්නවා තෙරේසා මෞතුමිය කියන්නේ කවුද කියලා. ඉන්දියාවේ කල්කටා නගරේ මහා දුප්පත් ළමයිව කානුපල්ලේ වැටලා හිටපු ළමයි අසනීප ලෙඩ හැදිලා හිටපු අය තමන්ගේ දරුවෝ කරගෙන අපපස්ථාන කරන්නට තමන්ගේ කන්‍යාරාමයට අරන් ගිහිල්ලා ලොකු සේවාවක් කළා දෙවියන් ඉදිරියේ. මෙන්න මේ සුද්ධවන්ත භාවය අපි අත්දකිනවා ඒ කල්කටාවේ සාන්ත තෙරේසා කියන මෞතුමියගේ ජීවිතේ. මා පුදුමාකාර විදියට දෙවියන් වහන්සේව කැඳවනවා තමන්ගේ ජීවිතයට. අද බලන්න 1 කොරින්ති 5 1 8 කියනවා අපි අනාචාරය හැසිරීමේ වළකින්න කියලා. මුහුන් ටිකක් පිටිවලට දැම්මම මොකද වෙන්නේ? ඒක පිපෙනවා. අන්න ඒ වගේ තමයි අපේ වටිනා කියන ජීවිතයට දුර්ගුණ කියන පුංචි මුහුන් ටිකක් වැටුනොත් මොකද වෙන්නේ? ඒවත් සම්මන පිපෙන්න පටන් ගන්නවා දුර්ගුණයන්ගෙන් අයහපතින්. අද සුදු ලූක්තුමාගේ සිසේ 6 වෙනි පරිච්ඡේදයේ 6 ඉඳලා 11 දක්වා කියන කොටස. අපිට කියන ධර්ම ශාලාවලට මේ සබත් දවසේදී ජේසු ඇතුළු වුණා දවසක්. ඇතුළු වෙලා එතන හිටියා මේ දකුණුවත පලනදී මිනිස්සේ. දකුණුවත කියලා කියන්නේ අපි දන්නවා අපි කාගේත් සවිශක්තිය තියෙන දකුණුවතේ. දැන් වමක් තැත් ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් දකුණුවතේ ශක්තිය අපේ වැඩි. දකුණුවත හුරු අය හැම කෙනෙකුටම. ඉතින් මේ දකුණුවත පල නැතුව ගියා. දකුණුවත පල නැතුව ගියා කියලා කියන්නේ අපිට තේරෙනවනේ අපිට කිසිම දෙයක් කරගන්න බැරුව යන කාලයක් වෙලාවක්. අන්න ඒ නිසා මේ දකුණුවත පල නැති මිනිස්සෙක් දැන් හිටියා. මේ සබත් දවසේදී සුදුසු දැන් සුව කිරීම සුදුසු වෙන්නේ නැහැ කියන තැන පරිසරු ඉන්නවා. පරිසරු කියනවා සබත් දවසේදී අප කලියුත්තේ යහපතද අයහපතද කියලා ප්‍රශ්නයක් අහනවා. ප්‍රාණයක් ගැලවීමද නැසීමද? ජේසු හරි ලස්සන උත්තරයක් දෙනවා. ඒ උත්තරේ දෙන්නේ ප්‍රායෝගිකවයි. අර මිනිස්සුර කියන ඔබගේ අත දිගු කරන්න. මෙන්න අත දිගු කළා. සුව වුණා. මේ සුව වුණාම බලන්න මේ පරිසරුන් අහන්නේ මොකද්ද? දකින්නේ මොකද්ද? මේ සබත් දවසේ ජේසු වැඩක් කළා. මේ වැඩක් කරා කියලා කියන්නේ අපි නිවාඩු වෙන්න දවසකට සබත් දවස වැඩක් කළා. ජේසු දන්නවා යහපත කරන්න නීති රීති අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම සම්ප්‍රදාය වැදගත් නැහැ කියලා. මේ මිනිස්සයා අත පණ නැතුව හරි දුකක් විඳ මිනිස්සෙක්. එනවා මේ දුකෙන් මිදව මුදවන්නට මේ දුක නැති කරන්නට සබත් දවස කියලා විශේෂයක් නැහැ. ඕනම දවසක් අපි කෙනෙකුට උදව්වක් කරන්න දවස් ගණගෙන මැනමැන ඉන්න එපා. අද කවද කෙම්මුර දවස් අල්ලන්න එපා. අපි හැමතිස්සෙම කියන්නට ඕනේ දෙවියන් වහන්සේ වෙතින් දෙන දවස, දෙවියන් වහන්සේ වෙතින් දෙන වේලාව හැමතිස්සෙම සුබයි. අපි කතෝලිකයන් අතරත් ඉන්නවා සුබ හෝරාවන් බලන අය. ගෙවල් දොරවල් හදන යද්දි දිසාවන් දිහා බලාගෙන කටයුතු කරන අය ඉන්නවා. අදර අම්මේ තාත්තේ දුවේ පුතේ මේ දිසාවන් බලාගෙන කාලයත් එක්ක බලගෙන අපි මේ කටයුතු කළොත් අපිට දෙවියන් වහන්සේ වෙතින් දෙන කාලය පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. පැය 24ම සුබ හෝරාව. සැව පැය 24ම අපට සුබ වේලාවක්. ඒ නිසා වේලාව උන්වහන්සේගේ අතේ. ඔබටත් සුබම වේවා. ජේසු පිහිටයි.